आय पवन के आयुर्वेद अभिमुखने विविध मतिमतावैद्यवरिया मना पास प्रधान हेतु संकुलता මෙම සත්කම නවීන තාක්ෂණය යටතේ අලුත්ම ඖෂධ උපයෝගී කරගැනීමෙන් සිදු කරනවා. උදරයේ කැපුම් තුවාලය සහ සත්කමින් පසුව දෙපා ඇතුලේ ලේ කැටිති ඇතිවීම වැනි අවස්ථාවන්ට මුහුණ දීමටත් සිදු විය හැකි. සිසේරියන් සත්කමට මුහුණ දෙන මවක් පහත ආකාරයට සූදානම් විය යුතු වෙනවා. සත්කමට සූදානම් වීමට පෙර මවගේ හීමොග්ලොබින් තත්ත්වය පිළිබඳ සලකා බලනු ලබනවා. ඒ අඩුනම් පෙර සූදානමක් ලෙස මවට අතිරේක රුධිර ප්‍රමාණයක් තබා ගැනීම කළ යුතුයි. සත්කමට පැය 6කට පෙර කෑම බීම නතර කළ යුතුයි. මේ සත්කමට සිහි නැති කරන්නේ නැහැ. 99%ක්ම සත්කම කරන්නේ මවගේ කොන්දට ලබා දෙන එන්නතක් මගින් උදරයෙන් පහළ හිරි වැටවීම මගින්. ඒ විට මවට වේදනාව දැනෙන්නේ නැහැ. සිහි නැති නොකරන නිසා දරුවා ගත් විට මවට පෙන්වීමට සහ ඇයගේ ස්පර්ශය සහ කිරි ලබා දීමටත් හැකි. දරුවා ඉක්මනින් පිරිසිදු කර මවගේ පියයුරට ලං කරයි. සත්කමින් පැය 1කමාරක් පමණ ගියපසු මවට දියර පානයක් ලබා දෙයි. ඊන්පසු පහසු ආහාර වේලක් ලබා දෙයි. කෑම දෙන්නේ දරු ප්‍රසූතියෙන් පැය 4කට පමණ පසුයි. ප්‍රසූතියෙන් පැය 7ත් 8ක් ගියපසු ඇඳෙන් බස්සවනු ලබනවා. ඒ පාදවල හිරි ගියපසුයි. එසේ නොමැතිව බැස්සොත් බිම ඇතවැටීමට ඉඩ තිබෙනවා. එම නිසා හිරි නැති බව මවගෙන්ද අසා දැනගෙන පරිස්සමින් ඇඳෙන් බැස්විය යුතු වෙනවා. හිරිගේ පසු වේදනා නාශක ඔසු ගොද මාර්ගයෙන් ඇතුල් කරනු ලබනවා. ඒ මෝෆින් හෝ පෙතඩින් නැබති ඔසුවයි. ක්‍රමක්‍රමයෙන් කැපුම් වේදනාව පැය 48ක පමණ කාලයක් තුළ අඩු වෙනවා. මේ නිසා කිසියම් මොහතක වෛද්‍යවරයා ඔබට සිසේරියන් සත්කමක් කළ යුතුයයි පැවසුවොත් අනියත බියක් ඇති කරගත යුතු වන්නේ නැහැ කිසිලෙසකටම. මේ පිළිබඳව ගැටලුවක් නැත්නම් පහතින් කමෙන්ට් කරන්න. මෙවැනි තවත් ආයුර්වේද බහත් සම්බන්ධ වීඩියෝ නැරඹීමට අපගේ ලංකා ආයුර්වේද YouTube channel එක subscribe කරන්න කියලා මතක් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.